ඉන්න කාලේ කියන දෙමෝපියන් රැකවන්න යටදී මම ඉන්න කාල නම් පූර්ණික මගේ හැකියාවන් වැඩි ඒ අය අඳුනගත්තේ නැහැ. ඒ කියන්නේ ඒක නිකන් අර දැන් අපේ හිටපු පෞල් පරිසරයේ සමාජ පරිසරය ඇතුලේ ඒක එහෙම මේ විශේෂිතව අවධානයට ලක් වෙච්ච කාරණයක් නෙමෙයි. දැන් නමුත් අර මම ක්‍රමානුකූලව ඒ දේවල් වලට දිගින් දිගටම යෙදෙද්දි ඒගොල්ලන්ට චොයිස් එකක් තිබුණේ නැහැ. අතර මොකද මට තාම මතකයි මම ඕලෙවස් කරලා මම ගෙදර ඉන්න කාලේ OCIC එකේ මේ ඇඩ්වර්ටයිස් කරලා තිබුණා මෙහෙම පාඨමාලාවක් පැවැත්වෙනවා සිනමාකරණය හදාරන්න කියලා. ඉතින් එතකොට මට ඕක හම්බෙන් පත්තරෙන් දැකලා මට ඕනා ඕක කරන්න. ඉතින් ඕකට කොහොම හරි අවසර ගන්න හැදුව අප්පච්චි මොනම ඉදිරියක් දුන්නේ. මොකද ඒ ළඟම يعني දැන් ඊගාවට පාසල් ඉතුරු වැඩ පටන් ගන්න නියමිතයිනේ මේ කොහොම හරි මට යන්න දුන්නේ. නමුත් මම අන්තිමේදී කිව්වා මේ එහෙම නොදුන්නත් මම ඉගෙන ගන්නෙත් නෑ ඉස්කෝලේ යන්නෙත් නෑ මේ කියලා මම ලොකුවට ගෙදර අඬලා කෑ ගහලා කොහොමයි මගේ කට්ටේ බලයටම යන්න දුන්නා. අන්තිමේදී ගෙදර අර අපේ වැඩිහිටි සොහොයරියක් හිටියා. ඒ කියන්නේ මේ දුරින් අපි හඳුනන එයත් එක්ක තනියට යවල තමයි. ඉතින් එහෙම මම ඒ කියන්නේ ඒ කාලේ නම් මට මේ මේ පිස්සුව තිබුණා ඇත්තටම. ආසාව මේ. ඔව් ආසාව තිබුණා. ඇත්තටම මේ කලාව කියන දේ හිතන් මම හිතන්නේ මගේ මේ ස්නායු පද්ධති මගේ මුළු ශරීරෙම කොටසක් වෙලා මම ඉපදෙන්නේ නැති කියලා මම විශ්වාස කරන එක. මම දැන කොහොමද ඒක එහෙම උනේ කියලා අපේ පවුලේ එහෙම විශාල පරිසරයක් නැහැ කලාව සම්බන්ධව. නමුත් මගේ අම්මගේ සොහිරන් දෙදෙනෙක් ඉන්නවා මේ ශාස්ත්‍රයට අදාළව. ඒකත් මට ලොකුට බලපෑවා කියන්නේ මොකද මම හිතන්නේ මේ ශේෂ්ඨක අවුරුත් අඳුරන ෆිල්ම් ලොකේෂන් සර්විසස් ආයතනයේ අශෝක පෙරේරා අම්මගේ එක සොහොයුරෙක්. ඔහු අද ජීවතුන් අතර නෑ. ඔහු ඉතා තරුණ වයසේදී හදිසි හෘදයාබාධයකින් නැති වුණා. ඒ මගේ මාමා. ඊට අමතරව තව මාමා කෙනෙක් බඹර ගීතේ කියලා අපි හුඟක් චූටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරා ඉන්ද්‍ර භාරත පෙරේරා කියලා. යන තාම ඉන්නවා ජීවතුන් අතර හොඳින් ඉන්නවා යා. ඉතින් එතකොට එහෙම පසුබිමක් තිබුණා. නමුත් ඒ තිබුණට මේ අර ඒව මට ආభాෂිර ගන්න තරම් අපේ පෞලතුරි කලාව පැතිරිලා තිබුණේ නැහැ. ඔබ නීතිඥවරියක් කරන්න තමයි අම්මා බලාපොරොත්තු වෙලා ඉඳලා තියන්නේ. අම්මට වඩා අත්තච්චිට ඕනකම තිබුණේ. ඔව්. හරි අපි බොහොම ස්තුතියි ඔබතුමේ දුරකථනයෙන් සම්බන්ධ වුණාට. අපි අර කතාව නතර කරපු තැනින් ආයෙත් පටන් ගමු. කොහොමද මං ඇහුවා මේ සමන්නයි මුණ ගැහෙන් කියලා. දැන් මුලින්ම යොමු කරපු මේ කියන්නේ විනෝකක් කලකට යොමු කරපු වාගේ බොහොම ළඟම හිතවතත් සමන්නයට දීලා තිබුණේ වෙන චිත්‍රයක් ඉනෝක සත්‍යංගණී කියන්නේ. ඒකත් එක්ක දෙසරක් හිතුවාද ඈත් සමග වැඩ කරන්න නැත්තම් මුල් වතාවෙම කැමති වුණා? නෑ මෙහෙම මං කැමති. ඒ කියන්නේ මං පුංචි කාලේ ඉඳන් මමත් මේ කලාවට හුඟක් ලැබි කෙනෙක්. ඉතින් චිත්‍රපටි කියන එක මගේ ඇතුලේ දිගින් දිගටම වැඩ කරා මේ චිත්‍රපටි මේ සිනමා ශාස්ත්‍රයේ. ඒ මුලින්ම නීල් මට කිව්වා ඔබ පුළුවන් නම් ඵලයන් මේ ටිකක් අමාරු වැඩ කරන්න. මමත් බොහොම අමාරුයි වැඩ කරගෙන ඉන්නේ වැඩ කරන්නේ මේ පුළුවන් නම් බලන්න කියලා. ඉතින් මම පළවෙනි දවසේම ගියා මේ සරයි සද්දෙන් කතා කරනවා සෙට් එකේ අය මේ කොල්ලෝ පිරිමි කිසිම ભેදයක් නැතුව මම පොඩ්ඩක් පසුපාදින් ඉඳගෙන ඉමේට මේ හැම වෙලෙම මම ඉස්සරහින් ඉන්නකොට පොඩ්ඩක් අඩි දෙකක් විතර පිටිපස්සෙන් ඉන්නේ ඉඳගෙන වැඩේ කරගෙන ගියා. ඉතින් මට දවසක් දෙකක් යනකොට මට තේරුණා ඒක මේ ඉනෝකා කියන්නේ කවුද කියලා මට තේරුම් ගත්තා. මොකද ඉනෝකා නොකරිම මේ 100%ක් පිළිවෙලට මම කලින් උත් කිව්වා වගේ නිවැරදිව යමක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින්
ඉනෝකාව තීරුම් ගත්තොත් ඉනෝකාගේ අවශ්‍යතාවය මොකද්ද ඒකට මූණ දෙන්න අනිත් අය තීරුම් අරගෙන ඒකට ක්‍රියාත්මක වුණොත් ඉනෝකත් එක කිසිම ගැටලුවක් නැහැ මොකක් හරි අඩුපාඩුවක් තමන්ගේ තමන් තුල තියෙනවා නම් ඉනෝකත් එක වැඩ කරන්න හරි අමාරුයි ඒක මොනම ශේත්‍රයක හරි මොනම අංශයකින් හරි තමන් නිවැරදිව හරි දේ හරි විදියට කරනවා නම් ඔහුත් එක්ක මේ ඉනෝකත් එක්ක මේ වැඩ කරන එක තරම් ලේසි දෙයක් තමයි ඒක මන් තේරුම් ගත්තා ඉතින් මමත් හරි කැමැත්තෙන් ඉතින් උනන්දුවෙන් වැඩ කරපුවම කිසිම ගැටලුවක් අපි දෙන්න අතර ඇති වුණේ නැහැ දිගින් දිගටම මට මතකයි මම ඇත්තටම මේ රූපවාහිනී මාධ්‍යයට මම ඇවිල්ලා හිටියත් මීට කලින් මම ටෙලිනාට්‍යයක් ෂූට් කරනවා එහෙන්වත් දැකලා තිබුණේ නැහැ පළවෙනි ඉනෝකගේ එකංගේ ටෙලිනාට්‍යයක් තිබුණා ටෙලිනාට්‍යයක් කිනිහිරක පිපිමල ඒකේ කෙලින්ම මම assistant director විතරක් නෙමෙයි මම මං ඒකේ production manager කෙනෙක් වෙනම ඉන්නවා මම සම්පූර්ණ overall production එක මගේ ඔළුවේ තියාගෙන assist කරගෙන මම අනිත් හැම අංශයක්ම මම පාලනය කරගෙන මේ වැඩේ අපි දවස් දෙකකින් ඉවර කරා ඒක අපි විනාඩි 45කට edit උනා ඉතින් ඒක ඉනෝකට හිතාගන්න මේ ඉනෝකා මට වැඩේ ඉවරුනාට පස්සේ පැත්තකට කිව්වා සමන් හිටියේ නැත්තම් මේ වැඩේ මෙහෙම ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක මට මේ මොඩලින් හරි වෙන දෙයකින් ලබන්න බැරි සතුටක්. ඉතින් දැන් මම වචනෙන් ලබන වචනෙන් ඒ ලැබිච්ච ධෛර්යය. ඉතින් ඒ වගේ දා ඉඳලම මම කරන වැඩේ මමත් හරියට කරනවා. අපි එදත් එහෙමයි අදත් එහෙමයි වැඩ ගොඩාක් පටවාගෙන වැඩ ගොඩ අරකට කරන්න ඕනේ මේකත් කරන්න. එහෙම අපේ දෙයක් නැහැ. කරන දේ හරියට කරන එක තමයි අපි දා ඉඳලම දිගටම තියෙන්නේ. හරි. අපි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ අපේ දෙවෙනි විරාමය අපි උදෑසන 10:30 වෙනතෙක් ඔබේ නිවසේ රැඳෙනවා අර අපි කලින් දැක්කා වගේ ඔබට නිතර දකින්න නොලැබෙන ඡායාරූප රසක් අපේ වැඩසටහනේදී ඔබට දකින්න පුළුවන් වේවි අපි නැවත ඉක්මනින් ඔබ මුණ ගැහෙන විරාමයෙන් පස්සේ මම හිතන්නේ මේ කලා ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි අපි ඕනම කෙනෙකුගේ ජීවිතයට හරියටම ගැළපෙන සහකරු හෝ සහකාරිය හොයා ගන්නවා කියන එක තමයි මම හිතන්නේ ජීවිතේ අර තියෙන ලොකුම අභියෝගය අර නැවත ඉපදීමක් වගේ නේ විවාහය කියන්නේ එතන හුඟක් වෙලාවට වැරදුනොත් අපි මේ කලාශේෂ්ත්‍රය ගැන අපි එවගේ දේවල් ප්‍රසිද්ධියම දකිනවා අහන නමුත් මේ ඊටත් අමතර සමාජයේ හුඟාක්ක ඉන්න ඒ වගේ අසාර්ථක වුණු කොහොමද දැන් මිනෝකක්ක දැන් එක දෙයක් කිව්වා අයියාගේ තාමත් හොඳින් අඳුනාගත්ත කියලා ඊට අමතරව මොනවාද සමන් අයියාගේ ඔබ අගය කරන ගතිගුණ කියන්නේ ඔබ දකින විශේෂත්වය ඇත්තටම පූර්ණිකා දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපි මේ සමාජ ලිංගික පරිසරය ඇතුලේ ඒ කියන්නේ මේ වචන බරපතලද මන් දන්නේ නමුත් අපි දන්නවා මේ අපේ සංස්කෘතික පද්ධතිය ඇතුලේ මේ ඇත්තටම මේ අපිට හුඟක් වෙලාවට මේ බිරිඳක් සැමියා කියලා අපි වෙනම භූමිකාවන් වලට වෙන් කරනවා. ඔව්. රාමු කරලා තියෙනවා. රාමු කරලා. ඒ කියන්නේ අපි හිතනවා මේ කොටස සැමියාගේ මේ කොටස බිරිඳගේ මේ හිම නිකන් අර අපිට තියෙන ලයිස්තුවක්. ඒවට අනුගතව අපි හැඩගැහෙන්න ඕනේ පොඩි කාලේ ඉඳලා අපි ඒවට ප්‍රෝග්‍රෑම් කරනවා. නමුත් දැන් සමන්ගේ පළවෙනි රස්සාම හදන සමන් ඉතාම ලාබාල තරුණෙක් වින්දැද්දී අවුරුදු 20 ගණන් වල මුල වගේ ਉਹ මුලින්ම රැකියාවේ හැටියට තෝරගෙන තිබුණේ මේ ටෙලිනාට්‍ය කියන්නේ රූපහානි ශාස්ත්‍රය නෙමෙයි ਉਹ මුලින්ම මේ නෙස්ට් කියන ආයතනයේ මනෝවිද්‍යා උපදේශකයෙක් හැටියට තමයි ਉਹ පුහුණු වෙලා ඒ රැකියාව පටන් අරන් තිබුණේ ඉතින් ඒ හින්දා ඒ තුළින් ඔතට ඉතාම හොඳ බැලන්ස් කැරක්ටර් එකක් තියෙනවා ඒ කියන්නේ අදටත් ਉਹ දුම්පානය හෝ මත්පන් පානය කටේවත් තියන්නේ මස් කන්නේ නැහැ මමත් මස් මාළු කන්නේ නැහැ නමුත් සමන් මස් විතරක් කන්නේ නැහැ නමුත් ඊට අමතරව ඔහු ඕනෑම පරිසර පද්ධතියක් හිතේ අර කලින් කිව්වා වගේ වාජනීය අනු හැඩගැහෙන්න පුළුවන් වගේ මේ ඕනම විදිහකට තමන්ට හැඩගැහෙන්න පුළුවන් අනන්‍යතාවයක් සහ නම්‍යශීලීත්වයක් ඔහු හදාගෙන තියෙනවා ඒ කලින් ලැබිච්ච විනය ආභාසය හරහා ඉතින් එතෙන්දි දැන් පවුල ඇතුලේ අපි ගත්තාම කවදාවත් මේ වයිෆ් මේ කොටස කරන්න ඕනේ මේක හස්බන්ඩ් කෙනෙක් තමයි මේවා කරන්නේ වයිෆ්ස්ලා මෙහෙම කරන්නේ කියලා කවදාවත් සමන් බෙදාගෙන වෙන් කළා නැහැ. ඕනම දෙයක් ඕනම විදිහකින් කරනවා. ඒ කියන්නේ අපේ නිවස පිරිසිදු කිරීමේ ඉඳලා ඇතැම් විට ආහාර පාන පිසීමේ දක්වා කියන මට අසන. මොකද අපේ ගෙදර සහයට කෙනෙක් ඉන්නවා ජයවර්ධන කියලා. මොකද අපේ ගෙදර මේ සුරතල් මේ සුනකින් රාශියක් ඉන්න හින්දා අපිට කීගෙන කතා කරමු ඊට පස්සේ. අපේ එහෙම ගෙදරට කෙනෙක් අවශ්‍යමයි. ඉතින් එහිඳ දැන් එහෙම කෙනෙක් හිටියත් මම කවදාවත් වෙන කාටවත් උයන්න දෙන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම උයන්නේ නැති අවස්ථාවේදී මම යොමු පිහුම් කරන්නේ නැති අවස්ථාවකදී
අනිවාර්යයෙන්ම සමන්නේ කටයුත්ත කරනවා. ඒ වගේම මුලදී නම් එහෙම පොඩ්ඩක් පොල් සම්බරයක්වත් හදාගන්න බැරි තත්ත්වයක් තිබුණේ. දැන් හොඳටම රහට වෙනවා. සමහරවිට අපේ ගෙදර ඉන්න ජයවර්ධනී නම් කියනවා මේ අද මේ මැඩම් හදුවා කියලා හිතන්න බෑ කෑම මේ සර් හදුවා කියලා හිතන්න බෑ මැඩම් හදුවා වගේ කියලා. ඒ වගේ තත්ත්වයකට අපි දෙන්න ජීවිතේ බෙදා ගන්නවා. මොකද ඇත්තටම මේ ෆෝන් එක අපිට ඇත්තටම දැන් අපි වැඩකට යනවා නම් එකට යන්නේ. අපි මහන්සි වෙනවා නම් එකට මහන්සි වෙන්නේ. එතකොට මේ දේවල් කරද්දී අර මේක මෙයාගේ කොටස කියලා වෙන් කරගෙන පංගු පේරෙන් වැඩ කරන්න ගියා නම් එතන ඇත්තටම යුද පිටියක් වෙනවා. ඒ වගේම අපිට අර අපි තුල නැති හීනමානයක් ගොඩනගින්න ගන්නවා. අපි තුල නැති අනවශ්‍ය කලකිරීමක් පීඩනයක් ඒ දේවල් එක තමයි මම හිතන්නේ පෞල් ජීවිතයක් ඇතුළේ ගාක් වෙලාවට මේ ගැටලු මතුවෙන්නේ. මොකද දැන් අපි තනි වුණාම දැන් අපි ඒ පරිසරයේ අපි තෘප්තිමත් නැත්නම් අපිට අදාළ නැති වැඩ අපි බලෙන් පටවන්න අනිත් එක්කෙනාට ගියොත් වෙන්නේ එයා හිතනවා මේ මොකද්ද මගේ ජීවිතේ මේ මම මේ දේවල් කළ යුතුද එහෙම ඒක සාධාරණයි. නමුත් එහෙම හිතෙන් නැති වෙන්න තමන් තුළින්ම තමන්ට යම්කිසි විනයක් සහ හැඟීමක් තියෙනවා නම් ඒක තේරුම් ගැනීම පිළිබඳ ඒ පුද්ගලයා තුළම තියෙනවා නම් යම්කිසි තත්ත්වයක් එතන ඒක ඔහුට බරක් වෙන්නේ නැහැ. දැන් ඇත්තරම දැන් උදාහරණයකට කිව්වොත් අපේ ගෙදර නිවසේ නාන කාමර හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක්වත් අපේ ගෙදර සේවය කරන මේ ජයවර්ධනට අපි හොදන්න දෙන්නේ නැහැ. මම හිතනවා ඒක නොකළ යුතුයි කියලා. ඒක අපි පරිහරණය කරනදී අපි පිරිසිදු කරගත යුතුයි. දැන් එහෙම අපි දැන් අපි එතන වෙනසක් හිතුවා නම් ඔහුට සමහරවිට දැන් අපේ ගෙදර ඉන්නකොට ඔහුගේ මානසිකත්වයට ගෙහෙනේ මම මේ ගෙදර සේවකයා කියලා. අපි එහෙම නැති පරිසර පද්ධතියක් ඇතුලේ අපේ නිවස පරිපාලනය කරද්දී ඔහුට තේරෙන්නේ නැහැ මම සේවකයෙක් නෙමෙයි මට වැටුපක් හම්බ වෙනවා හැබැයි මම මේ ගෙදර සමාජිකයෙක් කියලා. ඉතින් අන්නේ මම ඒක උදාහරණයක් කිව්වන්නේ ඒකයි. ඉතින් එවැනි තැන්වලදී හරි සියුම් දෙයක් පූර්ණික ඔය විවාහය කියන එක එක්තරා විදිහක විශාල කලාවක් ඇතර මම හිතන්නේ. මොකද ඒක හරියට තේරුම් නොගත්තොත් චූටි ඇල්පෙනිති තුඩක පමාවකින් ඒ මුළු කසාදෙම කඩා කප්පල් වෙන්න පුළුවන්. ඔව් අපේ සමාජයේ ඕන තරම් අත්දැකීම් තියෙන ඒ වගේ. දැන් මුලින් තිබුණු ඒ කියන්නේ හිනෝකක ගැන මුලින්ම තිබුණු චිත්‍රයක් ඒ කියන්නේ වැඩට එන්න කලින් ඈත් සමග වැඩ කරන්න කලින් ඔබට ලබා දුන්නු පින්තූරය පිළිබඳව ඒ තරම් යහපත් නැහැ කියන්නේ මේ වැරදි කෙනෙක් නෙමෙයි නමුත් ටිකක් තද කෙනෙක් නිවැරදිව වැඩ කරන අකුරට වැඩ කරන කෙනෙක් කියන චිත්‍රය. ඒකත් එක්ක ඔබ ඇවිතාම හොඳින් තේරුම් ගන්න. නමුත් කොහොමද හුඟක් සමීප වෙන්නේ මේ ආදර සම්බන්ධය විවාහය දක්වා යන්නේ? ඒ එච්චර ලඟ වෙන්නේ කොච්චර අවුරුදු කීයක් විතර ඇසුරු කරාට පස්සේද? ඒ කියන්නේ වැඩ කටයුතු කරාන් පස්සේ දේ තත්ත්වෙට එන්නේ? මුලින් අවුරුදු දෙකමාරක් තුනක් විතර වැඩ කරාට පස්සේ තමයි ඒ සම්බන්ධය තියෙන්නේ. ඊට පසු ඌරිනෝක කිව්වාගේ මුලින් මට තියෙන දැන් ඇත්තටම අපි දෙන්න මුල් කාලේ ඉනෝකට එහෙම උයන් දුවමනාවක්වත් එහෙම ඉව්වේ නැහැ. ඇත්තටම අපේ ගෙදර ඉව්වේ නැහැ මුල් කාලේ. අපි දවල්ටත් කඩින් කැම කෑවා රෑටත් කඩින් කෑවා. දැන් අපි දෙන්නම දැන් මේක එපා වෙලා දැන් කොහොම හරි චුට්ටේ චුට්ටේ මට මතකයි සුලංකිරිලි කරන කාලේ අපේ කැමරා අධ්‍යක්ෂවරයා චන්න දේශප්‍රිය ඔහු දැන් එක දිගට අපි දාන සුලංකිරිලි පිටපතත් එක්ක සාකච්ඡා කරා උදේ ඉඳලා හවස වෙනකන් දින 10ක්. ඉතින් දැන් චන්න හැමදාම අපි හැමදාම ලම්ප එකක් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හරි ගිනාපුවම චන්න කියනවා නාම තෙල් කරලා බෑ. එනෝ අපි බත් ටිකක් උයාගෙන පොල් සම්බෝලයක් එක්ක දාගෙන ඉතින් අපිට එහෙම උනාව කියවෙනකොට දැනිලත් තිබුණේ අපි ඉතින් වැඩේට බෑනේ. ඉතින් අපි ටික කාලයක් අරක එක දිගට අරක කරනකොට අපිටම එපා වුණා. පස්සේ මුලින් ඇත්තරම ඉනෝකට හුඟක් හොඳට උයන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අපි දෙන්නම එකතු වෙලා උයන්න පටන් ගත්තා. මං හිතන්නේ අපේ ගෙදරට කලවැඩිම දවස කොහොමද වෙපු සාමාන්‍ය සාමාන්‍ය දැන් අවබෝධයක් තිබුණේම නෑ. සමන්ගෙන් මට පළවෙනි දවසේ ලැබුණේ මේ අත්තු දව්ව තමයි. පොල් ගාලා දෙනවා එහෙම. ඔව් පොල් ගාලා. ඒ කියන්නේ අර පොඩි පොඩි දේවල් වලින් සහාය වුණා. නමුත් අර දැන් අර Taman එක ඒ වැඩියට එකට මිනිස්සෙක් ඉන්නවා නම් බහින්න ඒක නිකන් අර පොඩි ඒකත් තව පොඩි දෙයක් වගේනේ. ඔව්. අපි නිකන් නිර්මාණයක් කරනවා වගේනේ. ඉතින් මං කියන්නේ එහෙම අනිත් මිනිස්සෙට අපි තල්ලුව දෙන්න ඕනේ පූර්ණිකා. මොකද එතකොට අපිට කළු ගලක් වුණත් කඩන්න පුළුවන් මං හිතන්නේ. පසුව දැන් අවුරුදු කීපයක් කැමෑමෙන් මං හිතන්නේ අපේ ගෙදරට චිත්‍රපටේ සාකච්ඡා වලට හෝ මොනම අවස්ථාවක් හරි කවුරු හරි එනවනම් ඔහු වෙනුවෙන් කැම මේසයක් සකස් කරනවා. අනික ඉනෝකගේ තියෙන මේ එක එක අවස්ථාවල එක එක විදිහේ හැකියාව ඉනෝකට පුළුවන් අද මෙනු එක මොකද්ද කියලා තීරණය කරලා කිව්වම ඒකට ආය ඇඟිල්ලෙන් ගහන්න දෙයක් නැහැ. ඒක
පුදුම විදිහට හැමදේම සෙට් වෙනවා. ඒකට එන ව්‍යංජනද හැම කලමනා සියල්ලම පුදුම විදිහට. කැමීසේ අරපුවාම ඒක පිරිල. ඒකේ මේක අඩුයි කියලා කාටවත් කියන්නේ නැහැ. මේ කැමකේ මේ අඩුපාඩු කිසිම කෙනෙක් කියන්නේ නැහැ. කල හැමෝම කියන්නේ පුදුම රාය කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මේ දැන් ඉනොක්කට මේ දැන් කැම හැදුවට ඉනොකට තේ එකක් හදාගන්න බෑ. අදත් ඉනෝක තේ එකක් හදිසි හරි හදලා දුන්නොත් ඒකට මම මොකද මේ තේ එක මගේ මහත්තයා මම එදා ඉඳලා තේ එක හදලා දැන් මම තේ එකෙන් මම එක්ස්වා හැබැයි කෑම මේසේ ඇරේන්ජ් කරන කෑම මේසේ කෑම උයන එකේ සිට සියලුම දේවල් ඉනෝකගේ ඇති ඒ සම්පූර්ණ සහයෝගය දෙනවා ඒක මටත් හිතා ගන්න බැහැ දැන් අපි දෙන්න ගිහිල්ලා අපි හදිසියෙම සුපිරි 5 ස්ටාර් හෝටල් එකකින් කෑවොත් අපි දෙන්න අඩුපාඩු පේනවා මේක අඩුයි අර කඩේම ඉතින් අපිට ගෙදර උයලා කන එක තරම් රහ දෙයක් මම හිතන්නේ ලෝකෙ කොහෙවත් ගිහිල්ලා අපිට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ මම හිතන්නේ අපි ගෙදරට ආපු අපි ගෙදරින් කෑමක් කාපු හැමෝම කියන්නේ ඒකයි සමහරු පුදු වෙනවා මම ජීවිතේ ෆස්ට් ටයිම් මෙහෙම කෑමක් කෑවේ කියන තැනට ඇවිල්ලා තියෙනවා වෙන දක්ෂතාවක් තියෙනවා අපි දැක්ක නිර්මාණ විතරක් කරනව නෙවෙයි නේ හරි අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා සුබෝදෑසනක් සුබෝදෑසනක් කවුද මේ කියලා සමන්නේ අඳුරනවද ඉනෝකක් අඳුර ගන්න පුළුවන්ද ආපහු කතා කරුත් අඳුර ගන්න පුළුවන් නේ තාපාරක් කතා කරන්න කිව්වනම් හරි සුබෝදෑසනක් මේ සමන්ගේ අයියා නංගි ඔව් අයියා හරි හරි අඳුරගත්තා නැත්තම් මේ අපි දැන් අයියගෙන් අහන්න අපි දැන් ඉස්සලා අහන්න ඕනේ මේ ඔබේ සොහොයුරා ගැනද නැත්තම් නේද නෑනා ගැනද කියලා මට හිතා ගන්න බැරි වුණේ කැමති කෙනෙක්ගෙන් පටන් ගන්නකො ඔබට කැමති කෙනෙක්ගෙන් කා ගැනද ඉස්සලා කතා කරන්නේ දෙන්න ගැන කියනවා නම් දෙන්නම සරාදී බැලස් දෙපැත්ත වගේ දැනට උනත් මැදවල අපේ පන්සලේ ගෝහාම්දරෝ අපිට හම්බෙන් හරි හම්බුනත් ආම්දරු මල්ලි ගැන අහනවා කොහොමද තමන් පුතා කොහොමද ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි ඉතින් මේ ඇතරම එයාගෙන කියනකොට මේ කටිකතන ගැන කියනකොට මතක් වෙනවා මුංචි කාලේ මෙයාගේ වේදිකාව හැබැයි අපි ඉන්නකොට අපි ඉස්සරහ මෙයා කටිකේ නෙවෙයි ඒක උනාරි ලැජ්ජයි අපි නාන්නේ එහෙම පාල්ලේ අපේ ලිඩක් තියෙන්නේ ඒකද අපි කට්ටියන් කියartifactId තමයි මල්ලි නැගින්නේ වේදිකාව. වේදිකාව තමයි අපේ ගෙදර කුස්සියේ ෆෝර්මුල තියෙනවා. ෆෝර්මේ ෆ්ලැට් එක උඩ. එහෙම නැත්නම් වස්ටි කෙනවරක තියෙන ටොයිලට් එකේ කොන්ක්‍රීට් එක. මේක උඩ තමයි මල්ලි නැගින්නේ. ඉතින් ඕක නැගලා මල්ලි කටිකතන වලට යන්න ඉස්සලා පුරු වෙනකොට අපිට පල්ලේ වස්ට ලිඩට ඇහෙනවා මල්ලිගේ කතාව. ඒත් අපි දුවගෙන යනවා ඒක අහන්න එනකොට අම්මයි අම්මා අප්පච්චි කියනවා අද ගරන්ටිපා පැත්තකට එන හැංගිලා බලන්න කියලා. එයා ඩිස්ටර්බ් කරන්න එපා කියලා. අපි අයියා අපි ටික දෙන්න දුරගෙන ඇවිල්ලා හැංගිලා ජස්වස්යෙන් බලන් ඉන්නවා. මල්ලි උට වේදිකාවේ රඳවැක්කම දැක්කම හරි පුදුමයි. ඉතින් මං කියන අයියාට අයිති මල්ලි වැටේද මේක පල්ලෙහාන් කෑ ගහන කෑ ගහන. අර ජස්වස්ර පොළ එල්ලෙන විදියට එයා කෑ ගහනවා. මේ අර උච්චතම අවස්ථාවක ඉඳලා හරිම සතුටුයි අපිට. ඉතින් ඒ වගේ තරඟ වලින් දිනලා ආවා ඉස්කෝල තිබුණ තරඟ වලින් දිනලා එනවා ඒ වගේම මේ මට මතක් වෙනවා මල්ලි ඉස්සත් වගේ පස්සල ගෙදර ආපු දවස ඇත්තටම ඒ දාරි වීරෙක් වගේ තමයි ගෙදර ආවේ අපිටත් නිකන් මල්ලි රටක් රාජ්‍යයක් දිනාගත්ත වීරෙක් වගේ දැනුණා ඉතින් එදා සාමාන්‍යයෙන් අපි ගෙදර විභාගයක් පස්සල එනකොට අම්මා කරන පළවෙනි රාජකාරිය තමයි පුදු පහනක් දැල්ලම ඊට පස්සේ එදා මහන්ත මේ අම්මා පිටි කොටලා කෑම හරි ගන්නවා. කෑම කඩලා පළවෙනි කෑම ටිකක් ලොකුවට වඩලා ඒ කෑමෙන් මල්ලිට කතා කරලා මල්ලිගේ අතපය තවනවා. ඒ සිදුවීම එක්කම මේ අපේ ගෙදර ඔක්කොම එකතු වෙලා වටේ බලාගෙන මල්ලිටින් ඒ වුණ රස්නේ පිටම පවද්දි මල්ලි රැඳගෙනවා. මල්ලිට මතක ඇති. මේ මල්ලි හේට පෙර පරිණ අම්මේ පිටින අපිත් කරා ඒ අම්මා අතරින්නේ අල්ලගෙන අද්දික මූණ කට කවලා ලොකු සතුටක් ලැබුණා. ඒක මට මතකයි මල්ලි කියන එක. අම්මේ විභාගි පස්සේ ඉගෙන ගන්න ලේසි ඉන්නේ. අම්මගේ කැවුම් මේ රස්ත පිට තවන්නේ කරනවා වාරු.
හරි අපිට ඔව් අපිට කියන්නකෝ දැන් පසු කාලයක දිනි මුණ ගැහෙන්නේ දැන් ඒ කියන්නේ ඔබේ සොහොයුරා විවාහ වුණාට පස්සේ රිනෝ කක්ක මුණ ගැහෙන්නේ ඔබේ නෑනා විදියට ඇගෙනත් අපිට කෙටියෙන් කියන්න අපේ කාලයත් ඉක්මනින් යනවා හැබැයි ඔබට අවස්ථාව දෙන්න නම් රිනෝ කණංගි ගැන කියනවා නම් ඒ ඇත්තට රිනෝ කණංගි අපි එක්කුත මේ පදට ලකඩන අපු සහෝදරෙක් නමුණාට ඒ නංගි අපේම නංගි කෙනෙක් වගේ මට නම් දැනෙන මේ විදියට අපේ ගෙදර කොට මේ වගේ දැඩි බැඳීමක් තියෙන කෙනෙක්. ඉතින් අපිට නිතරම හම්බෙන්න බැරුණාට අපිට ආවේගී කාලයක් ගත වුණාට අපිට ලැබෙන පොඩි විරාමයකදී අපි දුරකථනයෙන් හරි කතා කරනවා. ඇත්තටම වඩාත් ඉස්සර කතා කරනවා. මේ හැම දෙයක් ගැනම නංගි වුණත් ලොකු බැඳීමක් තියෙන කෙනෙක්. හොඳ ඇත්තටම නංගි ගැන කියනවා නම් මේ නංගි සමාජයේට බලපුවාම චතුර කතිකේ. ඔව්. නමුත් ගෙදර ගියාම හොඳ ගෘහණිය. ගෙදර ඇත්තම ලස්සනට පැහැදිලිව පිළිසුදුව තියාගෙන ඉන්නවා. විශේෂයෙන්ම කෑම ගැන කියනවා නම් හොඳ මේ සුපර් වේදිනියක්.